පිඟතුනි අද චුට්ටක් අපි දෙවිවරු ගැන වෙනස් විදිහ කාරණා චුට්ටක් අපිට වැදගත් ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ අපි බොහෝ වෙලාවට හිතනවා දෙවියන් ඉන්නේ දිව්‍ය ලෝකවල. බුද්ධ ශාසනය දියුණු කරන්නේ මනුස්ස ලෝකයේ අපි. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දෙව්ලෝ නෙමෙයි. බුදුවරු පහළ වෙන්නේ මනුලෝ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව තමයි බුද්ධ ශාසනයේ සිව්වනක් ශ්‍රාවකයෝ. දෙවියන් මොනවා කරන්නේ? ඒ වගේ අපි හිතන. මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදුරජාණන් වහන්සේ එක්ක බැඳීම තියෙන දෙවිවරුන්ට. අපි බුදු කෙනෙක්ගේ ජීවිතේ පාරමී පුරන තැන ඉඳන් ගත්තා. ඔය ජාතක පොතේ තියෙන සිදුවීම් ගත්තා. බොහෝ දෙවියන්ගේ මේ බුද්ධ ශාසනයත් එක්ක තියෙන බැඳීම. ඔබ දන්නවා අපි බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා සත්තා දේව මනුස්සා. උන්වහන්සේ මේ අපිට විතරක් නිවන් මඟ පෙන්නපු ගුරුවරයෙක් නෙමෙයි. දේව මිනිසුන්ගේම ශාස්ත්‍රු උන්වහන්සේ. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේමයි. අපි චුට්ටක් බුද්ධ චරිතේ චුට්ටක් දෙවියන් සම්බන්ධ වෙන තැන් ටිකක් නිකන් තේරුම් ගමු. ඔබ දන්නවා පාරමී පුරන බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා කොහෙද උපදින්නේ? තුසිත දෙව්ලොව. ඒ තුසිත දෙව්ලොව දිව්‍ය ලෝකේ වැඩ ඉන්නකොට දෙවියන් තමයි ආරාධනා කරන්නේ. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ වහන්සේට දැන් කාලයයි. උපජ්ජ මාතු පුච්චය මිනිස් මව කුසක දිහින් උපදින්න. සදේවකන් තාරයන්තු බුද්ධස් වමතම් පදම්. මේ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සීක්වා කියලා ආරාධනා කරන්නේ දෙවියන්. ඒ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි මනුස්ස ලෝකෙ දිහා බලන්නේ. බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් මනුස්ස ලෝකේ තියෙනවද? ඔය කාලය, දීපය, දේශය, කුලය, මව දිහා බලන්නේ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ. ඊළඟට ඔය පාරමී පුරනකොට දැන් ඔබ දන්නවා සක්‍ර දෙවියෝ හරියට බෝසතාණන් වහන්සේට පාරමී පුරනකොට දෙවියන් අතරින් පාරමී සම්පූර්ණ කරගන්න හරියට උපකාර කරන. සමහර වෙලාවට වෙස්සලාගෙන එනවා. ඇවිල්ලා උපකාර කරන. දැන් අර අපි දන්නවා පාරමී සම්පූර්ණ කරලා බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුණා. සම්පූර්ණයි කියලා හිතාගෙන ඔක්කොම සම්පූර්ණ. එක පාරමිතාවක් ඉතුරු වෙලා තිබ්බා. දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටස. සක්‍රදෙවියන් බැලුව බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද? හැබැයි තව ටිකක් ඉතිරි වෙලා තියෙනවා. අනිත් ඔක්කොම සම්පූර්ණයි. දාන පාරමිතාවේ කොටසක් ඉතිරි වෙලා. ඒ වෙලේ සක්‍ර දෙවියන්ගේ අගමෙහි සිකාවරු අතර හිටියා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදු වෙන ආත්මෙ මව් පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. සක්‍ර දෙවියන් විධාන කරා ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා කුසතී දේවිය හැටියට උපදින්න කියලා. සක්‍ර දෙවියන්ගෙන් වර 10ක් අරගෙන දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවා. බැලුව තුසිත දිව්‍ය ලෝකෙ ඉන්නවා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදු වෙන ආත්මෙ පිය පදවි ප්‍රාර්ථනා කරන කෙනා. සක්‍ර දෙවියන් අන කරා ඔබ මනුලොවට යන්න කිව්වා. සංජීතෙන් රජුරු හැටියට මනුලොවෙහිම උපදින්න කිව්වා. කලිම මනුස්ස ලෝකෙට එදෙන්න අයවලා බෝසතාණන් වහන්සේට ආරාධනා කරා ඔබ වහන්සේගේ පාරමී අතර දාන පාරමිතාවේ කොටසක් තාම සම්පූර්ණ නැහැ. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලොවට වඩින්න කිව්වා. කුසතී දේවියගේ කුස පිරිසිඳ ගන්න කිව්වා. එදා බෝසතාණන් වහන්සේ දෙව්ලොවෙන් චුත වෙනකොට 60,000 මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පාරමී පුරාගෙන හිටපු දෙවිවරු දෙව්ලොවෙන් චුත වුණා කියලා. ඒ නගරේ බොහෝ අම්මාවරුන්ගේ කුසවල්වල අනිත් දෙවිවරු පිරිසිඳ ගත්තා. ඒ කුසතී දේවියගේ කුසෙන් බිහි වෙච්ච ආත්මය තමයි වෙසන්ත ආත්මය. 7 වාරයක් මහ පොළොව කම්පා කර කර දන් දුන්නා. ඒ පාරමී පුරනකොට අවසානයේ අර දේවිය දන් දෙන්න ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ තමයි වෙස්සලාගෙන ආවේ. ඊළඟට ඔබ දන්නවා මේ අපේ බෝසතාණන් වහන්සේ
දහම් පිපාසේ දහම් සොඳ ජාතක යක්ෂයෙක් වගේ වෙස්සලාගෙන ඉන්නේ සක්‍ර දෙවි පරමත්ත පාරමිතාව පුරවා. එතකොට ඒ වගේ දෙවිවරු හරියට උපකාර කරලා තියෙනවා. දැන් අපි හිතමු තුසිත දෙව්ලොවෙන් චුත වෙලා මව්කුසට ආපු විදිය හිතන්න. එදා පින්වන්ත මහාමායා දේවීගේ කුසේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තා. මනුස්ස ලෝකයයි දන්නේ මේ බුදු වෙන කෙනෙක් මේ කුසේ ඉන්නේ. ඒව දන්නේ දරුවෙක් කුසේ ඉන්නවා කියලා දැනගත්තා. හැබැයි සතරවරන් දෙවියන් හතර දෙනාම සතර දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා බෝසත් අම්මගේ හතර පැත්තේ මාස 10ම හිටියා කියලා. මේ ලෝකේ සියු දිසා පාලනය කරන්න විරෝඩ විරෝපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන සතරවරන් දෙවියන් හතර දෙනා. මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන ඉහළ දිව්‍ය තලෙ චාතුම් මහරජක දිව්‍ය ලෝකේ තමයි සතරවරන් දෙවියන් හතර දෙනායි. එතකොට බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනකම් මාස 10ම බෝසත් අම්මගේ හතර පැත්තෙන් හිටියේ සතරවරන් දෙවියන්. දරුවා බිහි වෙනකොට ඉස්සල්ලාම දරුවා රන් දැලකින් පිළිගන්නේ සක්‍ර දෙවියන්. බෝසත් පුතා ඉස්සල්ලාම අතරගත්තේ සක්‍ර දෙවියන්. ඊට පස්සේ සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි අම්මගේ අතට දෙන්නේ. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්න දේවිය බොහොම සතුටකට පත් වේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකේ පහළ වුණා කියලා. ඒ වෙලේ තමයි දරුවා අතට ගන්නකොට පුංචි සිරිපතුල පොළොව දිහාට දිගු කරන්නේ. ඒ නිසා අපිට පේන උන්වහන්සේගේ ජීවිතේ ඉපදිච්ච තැන ඉඳන් ගත්තා. කොච්චරනම් දෙවිවරුන්ගේ සම්බන්ධය. දැන් ওই සතර පෙර නිමිති ගැන ගත්තොත් අංගුත්තර නිකාය දේශනාවක සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙර නිමිති පේන සැලැස්සුවා කියලා. මොන තරම් ආරක්ෂාවල් දාලා තිබ්බා සුද්ධෝදන රජතුමා උන්වහන්සේ පිටත් වෙන්න පෙර පාරවල් සෝදිසි කෙරෙව්වා. දුක හිතෙන දේවල් හිතට ලොකු දුකක් වේදනාවක් කම්පාවක් ඇති වෙන දේවල් ඇති වෙන නොවන විදිහට පරිසරය හැදුවා. ඒ මොනව කරත් සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙර නිමිති පේන සැලැස්සුවා. දැන් අබිනිෂ්ක්‍රමණී ගැන හිතන්න. එදා බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණී කරද්දී චන්න දන්නේ නැහැනේ යංකීවට කොහෙද යන්නේ කියලා. එතකොට කන්තක අසු පිට නැගලා චන්න ඇමතියත් එක්ක පිටත් වෙලා යනකොට ඒ දේශනාවේ අටුවාවල විස්තර වෙනවා. ඔය නගරේ ප්‍රධාන දොරටු ඒක තියෙනවා අංගුත්තර නිකායේ නගර සූත්‍රයේ විස්තර වෙනවා. රාජ්‍ය ආරක්ෂා කරගන්න රජවරු ගන්න ආරක්ෂිත උපක්‍රම. ඒ නගරේ ප්‍රධානම දොරටුව විශාල තාප්පයක් බැඳගෙන දැන් ඒවා තිබුණේ වෙන වෙනම රාජ්‍ය 11 මහ ජනපද හැටියට තිබුණේ. එතකොට නගරේ ප්‍රධානම නගර භූමිය රජවරු ඉන්න කොටස විශාල ප්‍රාකාරයක් බැඳලා එළියෙන් දියාගලක් හැනලා ඒ ප්‍රාකාරි ප්‍රධාන දොරටුව සාමාන්‍යික පුද්ගලයෙකුට දෙන්නෙකුට ඉවර කරන්න බෑ කියලා. ඉතා ශක්ති සම්පන්න සිය ගණනක් යොදලා තමයි ඒ දොරටුව විවෘත කරන්නේ. එතකොට අනිත් වෙලාවට රාත්‍රී කාලේ දොරටුව වහන ආරක්ෂා. බෝසතාණන් වහන්සේ චන්න ඇමතියා සමග කන්තක අසු පිට නැගලා ඒ නගරේ ද්වාරයේ ළඟට එනකොට දේවානුභාවෙන් දොරටුව විවෘත වුණා කියලා සඳහන් වෙනවා. ඒ දොරටුව ඉබේම ඇරුණා. උන්වහන්සේ බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදියෙන් එතර වෙලා කල්පනා කරා මෙතනින් එහාට මං තනියම යා යුතුයි. දැන් හිතන්න මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා සාදුකාර දෙනවා මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවිවරු ප්‍රීතිගෝසා කරා. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරා තමන් වහන්සේ දිහා බැලුවා රාජකීය සලු පිළි රාජාභරණ මේ දිගු කෙස් වැටි විමුක්තිය කරා යන කෙනෙකුට මේ ජීවිතේ නෙමෙයි හරියන්නේ ශ්‍රමණ ජීවිතය. ඒ වෙලාවේ මගුල් කඩුව අරගෙන කෙස් වැටිය අතින් අල්ලලා දෑගුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට මගුල් කඩුවෙන් කෙස් වැටිය කැපුවා කියලා. දෑගුලක් කියන්නේ අඟල් දෙකක වගේ ප්‍රමාණය.
එතකොට උන්වහන්සේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනකොට අර හිසේ ඉතිරි දෑගුලක කේශ ධාතුන් වහන්සේලා ඒ මොහොතේම දක්ෂිනාරූපව කරකැවිලා හිස මත මනාකොට කැරවි සහිතව පිහිටියා කියලා. අපි නීල බඹර කියලා බුදුහාමරන් කේශ ධාතු ගැන විස්තර වෙයි. දක්ෂිනාරූපව කරකැවිලා හිස මත කැරලි විදිහට පිහිටලා ආයි පිරිනිවන් පානකම් ඒ කේශ ධාතුන් වහන්සේලා ඊට එහා වැඩිමක් සිද්ධ වුණ නැහැ කියලා. එතකොට උන්වහන්සේගේ දිගු කෙස් හැටිය කපලා අර රාජකුමාරයෙක් හැටියට තිබ්බ කෙස් හැටිය කපලා අතට ගත්තා. අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තේ විමුක්තිය ලැබෙනවා නම් මේ කෙස් පොළොවට නොවැටේවා. අහසෙ රැඳේවා කියලා කෙස් හැටිය අහසට වීසි කළා. එහෙම ටික ටික අහසට පැන නැගලා යොදුනක් ඉහළ අහසෙ නතර වෙනවා. දෙවියන් අතරින් ශක්‍ර දෙවියන් රන් කරඩුවක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු සියල්ල කරළුවෙන් පිළිගත්තා. දෙවියෝරු සාදුකාර දෙදී දෙවලවට ගිහිල්ලා සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍යමය ඉරුදී මවනවා. දොළොස් යොදුනක් විශාල චෛත්‍යයක් සත්වුවනේ සිළු මිනිසෑය. ඒ චෛත්‍ය තුළ කේශ ධාතු තැන්පත් කරා. එතකොට බුදු වෙලා නැතා. අභිනිෂ්ක්‍රමණය කරන දවසේමයි දිව්‍ය ලෝකේ උන්වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම චෛත්‍යයක් මවන්නේ. මනුෂ්‍ය ලෝකයයි දන්නේවත් නැහැ. උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා සිළු මිනිසෑය සක්‍ර දෙවියන් දිවුලෝ මවනවා. ඒ වෙලාවේ කඩුවයි ආභරණ ටිකයි ඒවා ගලවලා දුන්න චන්න ඇමතියට මේ වරගෙන ඔබ ආපහු යන්න. ඇඳගෙන ඉන්න සළු පිළිනම් ශ්‍රමණේකුට සුදුසු නැහැ කියලා හිතනකොටම පෙර සසරේ කාලයක් තමන්ගේ යාළුවා කාශ්‍යප බුද්ධ ශාසනයේ මිත්‍රය ගටිකාර කාශ්‍යප බුදුහාමරන්ගේ බණ අහලා අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව හිටියේ වෙනකොට මේ ගටිකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් මවාගෙන අහසින් ඇවිල්ලා උන්වහන්සේට අටපිරිකර පූජා කරා. එතකොට බලන්න උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කරන්නේ කවුද? බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවි කෙනෙක්. ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර ඉවත් කරලා අර සිවුරු පිරිකර දරාගත්තා. ගිහි වස්ත්‍ර යුගල අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තේ විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අර ඇඳගෙන හිටිය වස්ත්‍ර අහසට වීසි කරා. ඒ වස්ත්‍ර යුගල අහසට වීසි කරනකොට කෙස් වගේ මහසට ඉහළට පැන නැගලා යොදුනක් ඉහළ අහසේ නතර වෙයි. අර ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගත්තා. පිළි අරගෙන බඹලවට ගිහිල්ලා චෛත්‍යයක් මවනවා. ඒ චෛත්‍යය තැන්පත් කර. ඒ තමයි සළු මිනිසෑය. එතකොට දිව්‍ය ලෝකේ සළු මිනිසෑයයි බඹලව තියෙන්නේ සළු මිනිසෑය. සළු මිනිසෑයයි සළු මිනිසෑයයි දෙකම දෙව්ලොවයි බඹලොවයි මවාගෙන දෙව් බඹුන් උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරද්දී මනුස්ස ලෝක මිනිසු දන්නේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. ඒ දුෂ්කර ක්‍රියා කරනකොට දෙවියුරු කොච්චර උන්වහන්සේ වටා ඒ දුෂ්කර ක්‍රියා කරද්දී දිහා බලාගෙන හිටියද කියලා දේශනාවල සඳහන්. එක තැනක උන්වහන්සේ ඔය ආහාර වර්ජනය කරලා කරලා අන්තිමටම හිතනවා ආහාර වර්ජනයෙන් විමුක්තිය ලබන්න පුළුවන් නම් අද ඉඳන් මං කිසිම ආහාරයක් ගන්නෑ කියලා. ඒ අදිෂ්ඨානේ උන්වහන්සේ හිතනකොටම දෙවියන් පෙනී ඉඳලා කියනවා මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න එපා කියලා. එහෙම නැවැත්තුවොත් අපි ඔබ වහන්සේගේ රෝම කූපාතරින් දිවි ඕජාව ශරීරයට ඇතුල් කරනවා කියලා. ඒ මොහොතේ උන්වහන්සේ හිතනවා මම ආහාර ගැනීම නැවැත්තුවොත් දෙවියන් ඒකාන්තයෙන් මේ දේ කරනවා. එතකොට මගේ අදිෂ්ඨානේ බොරුවක් වෙනවා. ඒ නිසා මම පාත්‍රයට ලැබෙන දෙයක් පමණක් ආහාර කරගන්නවා කියලා අදිෂ්ඨාන වෙනස් කළා. උණගේ හමාගෙන ඇවිල්ලා පාත්‍රයට වැටෙන කොළයක් ගෙඩියක් එහෙම දෙයක් විතරක් දිවාග තියාගත්තා.